භාවනා උපදෙස් සහිත විදර්ශනා පරපුර සම්පාදක මීතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෘෂ්ණා නැමැති හුල උදුරාහල අසමාන පුද්ගල වූ චතු සත්‍යයන් ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළ මහාවීර වූ සූර්ය බඳු වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. නිදුකාණන් වහන්ස දෙවියන් සමග අපි යම් සැරකිල්ලක් බ්‍රහ්මයාට කරමුද අද එය ඔබ වහන්සේට කරන්නෙමු. එහෙයින් එය ඔබ වහන්සේට කරමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේම සියල්ල මැනවින් දත්සේක. ඔබ වහන්සේම උතුම් ශාස්ත්‍රුන් වහන්සේ වනසේක. දෙවියන් සහිත ලෝකේහි ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තේය. සම්පාදකීය කතා. විදර්ශනා උපදේශය සඳහන් වන පොතක් සැපීමේ දුෂ්කරභාවය මට වැටහුණේ දනෝ කන්දේ විවේක සෙනසුනේ වෙසමින් බෝධි සම්භාර පුරණ බුද්ධාංකුර පින්වත් රණමුණී දම්පතීන්ගේ සප්පාය උපස්ථානයන් ලබමින් බුරුම මහතෙරුන් වහන්සේලා ඇසුරෙන් විදර්ශනා භාවනාවේ යෙදීමෙන් පුහුණුව ලැබීමෙන් පසුවය. විදර්ශනා භාවනාවේ යෙදීමෙන් පුහුණුව ලැබුවත් ඒ උපදේශ පන්තියද ඊටමත් ගැඹුරුය. යෝගාවචරේකුට අයත් වත් පිළිවෙත් නොපිරිහෙලාගෙන යාමෙන්ම එයින් වැඩ සිදු කරගත හැකි වන්නේය. නොයසේනම් ආධ්‍යාත්මික වස්තු නොමගට යොදවාලීමක් වන හේයින් අනිෂ්ට ප්‍රතිඵල බිහිවීමට එයම මගක් වෙනවා ඇත. එහෙයින් භාවනාවේ යෙදෙන්නා විධිමත් භක්තියකින් හා අසට කපට අමායාවී ස්වභාවයකින් වැඩපටන්ගෙන කළ යුත්තේය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුප්පාදක ගරු පණ්ඩිත ජිනවංශ ස්ථවීරපාදයන් වහන්සේ එම සංස්ථාවට දස වර්ෂයක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන අනුස්මරණ පූජෝත්සවයට විදර්ශනා පරපුර පිළිබඳ ග්‍රන්ථයක් සැපයීමට අපට කීප වරක්ම කළ ආරාධනාව අනුව මේ නිමන්ත්‍රණය සැපයුණේය. මෙය සැපයීම සඳහා උන්වහන්සේගෙන් හා වෙනත් හිතවතුන්ගෙන්ද ලැබුණු අගනා උපදෙසත් මා හිතාගත් ගැඹුරු සැලැස්මත් නිසා මේ කාර්ය මාස ගණනක් පමා වෙමින් පැවතුනේය. ඒ සඳහා අවශ්‍ය පොතපත, ලිපි, පුවත්, ජනප්‍රවාදාදිය සෙවීමට ගත් උත්සාහයෙන් සෑහෙන ප්‍රතිඵලයක් නොලත් හෙයිනි. අන්තිමේදී යතෝක්ත ස්ථවීරයන් වහන්සේගෙන්ම යන්තමින්වත් මෙය සපයාවලීම මැනවැයි අයදුමක් ලත් හෙයින් එක්තරා අන්දමකින් ගොනුවක් ඇතිව මේ කරුණු ටික මෙසේ එළි දක්වන්නට සිදුවිය. මේ වෙනුවෙන් ගත් අනල් පෝත්සාහයේ ප්‍රතිඵල රාශියක් තවමත් මෙහි සඳහන් කරන්නට නොහැකිවම තැන්පත් වී ඇත්තේය. ඒ සියල්ල යථා කාලේ සුදුසු පිළිවෙලකින් ප්‍රකාශයට පමුණුවාලීමට දැන් අදහස් කරමි. තවද මේ සඳහා අපට බොහෝ දෙනා උපකාර වූහ. ඉතා කාරුණිකව පැරණි කමටහන් පොත් සපයා දුන් කඩවැද්දුවේ පුරාණ විහාරයේ පුස්තකාලයාධිකාරී ගරු නායක ස්ථවීරයන් වහන්සේද හඟුරන්කෙත
පොල්ත්කුල් විහාරාධිකාරී ගරුනායක සෙවීරයන් වහන්සේද, කරගොඩ උයන්ගොඩ සුජානකන්ත විහාරස්ථ පුස්තකාලයාධිකාරී ගරුස්තවීරයන් වහන්සේද කෘතඥතාපූර්වකව මෙහිලා විශේෂයෙන් සිහිපත් කර සිටින අතර, මේ ආදී නොයෙක් ලෙසින් අපට උපකාරී වූ ඒ හැම සත්පුරුෂ කෙනෙකුන්ටම නිර්වාණාවබෝධ මාර්ගය පහසුවෙන් සැලසේවා. මේ වගට සම්පාදක මාතර ශ්‍රී ඥානාරාම ස්තවීර, ධනෝකන්ද විවේක සෙනසුන වැලිවේරිය, 2504 නවම් මස අව 8 විදර්ශනා පරපුර ත්‍රිවිධ ශාසනය. මානවකය, ඒ භාග්‍යවතුන් වහන්සේ ගුණ කොටස් තුනක් ගැන පසසනසුළු වූසේක. එහි මේ ජන සමූහයා සමාදන් කර වූසේක, වාසය කර වූසේක, පිහිට වූසේක. කවර තුනක්ද? ආර්ය වූ ශීල රාශිය ගැනය, ආර්ය වූ සමාධි රාශිය ගැනය, ආර්ය වූ ප්‍රඥා රාශිය ගැනය. මානවකය, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ගුණ කොටස් තුන ගැන පසසනසුළු වූසේක. මෙහි මේ ජන සමූහයා සමාදන් කර වූසේක, වාසය කර වූසේක, පිහිට වූසේක. මේ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පහදා දුන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයකි. මෙමතු අනුශාසනයන් හෙබි බුද්ධෝත්පාද කාලයකට මුහුණ දීමට අපට පිළිවන් වූයේ අතීත වූ වටිනා පිනක බලේනි. අපට අද ලැබී ඇති ඒ බුද්ධෝත්පාද කාලය අතිශයින් දුර්ලභ සම්පත්තියක් බව සැලකිය යුතුය. එය දුර්ලභ වීමට හේතුව බුදු කෙනෙකුන්ගේ පහළ වීම ලොව ඇති අමාරුම වැඩක් වන හේිනි. බුද්ධෝත්පාද කාලයෙන් ලැබුණු අගනා සම්පත්තිය බුද්ධ ශාසනයයි. එය අගනා රත්නයකි, දුර්ලභ රත්නයකි. සම්පත්ති නමින් සලකන වෙන කිසිම රුවණකින් සැපතකින් ලද නොහෙන සැනසිල්ලක් මෙයින් ලබාගත හැකිවන හේයින් බුද්ධ ශාසනය අපට ලැබී ඇති පරම සැනසිල්ලද අස්වැසිල්ලද වන්නේය. වෙන සැපවත් දේ සෙවුමෙන් ලැබෙන්නේ දුක බෝ කිරීමය, සැප ගෙවාලීමය. මේ ශාසන රත්නය සෙවුමෙන් ලැබෙන්නේ දුක වියලවා සැප බෝ කර ගැනීමය. එසේ වූ උතුම් කල්යාණ ගුණ සමුදායෙන් හෙබි පරම සාර ගුණයෙන් ගැවසීගත් සම්බුදු සසුන් රුවන හමු කරගත් අප එයින් ගත යුතු උතුම් ප්‍රයෝජනය නොවලහා සලසා ගැනීමට උනන්දු විය යුතුය. ඒ බුද්ධ ශාසනය කොටස් තුනකට බෙදා අප විසින් උගත යුතුය. පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය යනුවෙනි. එහි පරියත්ති ශාසනය නම්, පරියත්ති ශාසනය මහා කාරුණික බුදු පියාණන් වහන්සේ වදාළ අනුශාසනා සමූහයයි. ඒ වනාහි පොදුවේ සුගතියටද විශේෂයෙන් නිවනටද මාර්ගය සලසා දෙන පිළිවෙත වදාළ සුපිරිසිදු උපදෙස් රසයි. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකයයි. එය කොටස් තුනකට බෙදී ඇත්තේය. එහි ගැඹුරු තැන් ලිහිල් කොට තේරුම් කර ගැනීමට පහසු මඟ දක්වන අටුවා වූ ඇත. එහි විස්තරය පහළ නොවූ ගැටලු නොලිහුණු තැන් එලිපෙහෙලි කරන ටීකා අනුටීකා වූ ඇත. ඒ හැමතැන් පහසුවෙන් හිතට ගන්නා න්‍යායෙන් සකස් කළ
සංග්‍රහ ධර්ම ග්‍රන්ථයෝ ඇත. රාග විනය, දෝෂ විනය, මෝහ විනය සලසන ණය අනුව චතුසත්‍ය ප්‍රකාශක ක්‍රම අනුව අමා මහ නිවන් රසින් රසවත් වූ ණය අනුව ඒ හැම බුදු වදන් පිරිසිදු සදහැසිතින් උගත යුතු වන්නේය. ලාභ යසස් කාම ආදීන් මිරිකී ගන්නාහට එය වැළකී යන්නේය. පටිපත්ති ශාසනය නම් ප්‍රතිපත්ති ශාසනය පර්‍යාප්තිය නම් වූ බුද්ධානු ශාසනාවට අනුරූපව පිළිපැදිය යුතු වූ පිරිය යුතු වූ සිල් කොටස් ශීලයකට උපකාරක දූතාංග කොටස්ය, සමාධි කොටස්ය, විදර්ශනා ඥාන කොටස්ය යන මේ ත්‍රිවිධ ශික්ෂාවෝය. අනාදිමත් කාලයක පටන් පුරුදු වී ඇබ්බැහි වී ඇති කෙලෙස් බලපෑම් මග හරවා දුෂ්චරිත වලින් කය වචන දෙක සංවර කර ගැනීම, සිත සංවර කර ගැනීම මෙයින් සිදුවන්නේය. එයද සදහයෙන් ගරු සැලකිලිමත්ව නොකඩවා නොපිරිහෙලා රැකගත යුත්තේය. වීරෙන් කුසීතකම් මැඩපියා නොනවත්වාගෙන යා යුත්තේය. නුවණින් සම්මෝහය මැඩපියා රැක්ක යුතුතාක් දෑ රැකගත යුත්තේය. සිහියෙන් යුතුව පමාවට ඉඩ නොතබා සුරකිව වර්ධනයට පත්කරගත යුත්තේය. දුතාංග ගුණයන් රැකීමෙන් අල්පේච්ඡතාදී ගුණ දියුණුවෙන් යතෝක්ත ශීලයේ තහවුරු කරගත යුත්තේය. පිරිසිදු සිල්හි පිහිටා එය උපකාර කොටගෙන සමාධිය වර්ධනය කරගත යුත්තේය. එයින් සිත තැම්පත් කොටගෙන නාම රූප ධර්මයන් ලක්ෂණ රසාදී වශයෙන්ද අනිත්‍යාදී වශයෙන්ද බැලීමෙන් විදර්ශනා ඥාන පරම්පරාව දියුණු කරගත යුත්තේය. මේ ප්‍රතිපත්ති ශාසනයයි. පටිවේද ශාසනය නම් යතෝක්ත ප්‍රතිපත්තිය සම්පූර්ණ වීමෙන් ලබාගත යුතු වූ අත්කරගත යුතු මාර්ගඵල නිර්වාණ ධර්මයෝය. මේ ශාසනාංග වන වැඩ තුනෙන් ප්‍රතිවේද වැඩ කොටසම ප්‍රධානය, අග්‍රය, ශ්‍රේෂ්ඨය. ලෝකේ බුදුරයන් වහන්සේලා පහළවන්නේද මේ ප්‍රතිවේද ශාසනය පිහිටුවාලීම මුල් කරගෙනය. පරියත්තිය පත පොතේ ඇතුළත් වී තිබේ. පටිපත්තියත් පටිවේදයත් එය පුරණ පින්වතුන් ඇතිවිටම පවතින්නේය. එහෙයින් පිළිවෙත් පුරන්නන්ගේ සන්තානයකම මෙය දැක යුතු වෙයි. පිළිවෙත් පුරන්නන් නැතහොත් මේ ප්‍රතිවේදයද නැත. ඔවුන් බොහෝ වෙතොත් ප්‍රතිවේදයද බොහෝ දියුණු වෙයි.